ඔබට හොඳ පසුබිමක් තියෙනවා බානන්ද විද්‍යාලය ඉගෙන ගන්නවා. එතකොට සෑම ජනතාවක් සමගම ඔබ දේශපාලනය කරනවා. දැන් මේ 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 අත්දැකීම් හරහා ඔබට ඇති මේ සමානකම් පිළිබඳ අදහසකුත්, විශේෂයෙන් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මුස්ලිම් සහ අනිකුත් ජාතීන් අතර නිසා මේ සමානකම් අපිට මොනවාද එකතු වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්, එකතු වෙලා වැඩ කරන්න පුළුවන් තැන්. බෞද්ධ සමාජයක වගේ එකතු වෙලා ජීවත් වෙන්න පුළුවන් සමාජයක් මම ලෝකෙ නැහැ කියලා මම විශ්වාස කරනවා. මුස්ලිම් වරුන්ට බහුතර අනික් කටියත් එක්ක ඒක තමයි මගේ ආනන්දිමම ලබපු අත්දැකීම. කෙනෙක් දෙන්නේ කිනවා විහිළුවට රෝ තම්බිය කියලා මට කියපු කට්ටිය. ඒක 5%ක්වත් නැහැ. නමුත් ආනන්ද විද්‍යාල ශිෂ්‍ය නිවාසේ කනිෂ්ඨ ශිෂ්‍යාංගමේ සභාපති දුරේට එකම මුස්ලිම් ශිෂ්‍යයා මම හිටියේ, මහා සභාපති දුරේට බෞද්ධ බහුතරය තෝරගත්තා, බෞද්ධ ළමයි. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාංගම සභාපති දුරේට මාව තෝරගත්තා. ආනන්ද ශිෂ්‍ය නිවාසේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හැටියට ගුරුවරු මාව තෝරගත්තා. මට අමුත්තක් දැනුන්නේ නැහැ බෞද්ධ ආනන්දය තුළ. මම පිටස්තර මිනිසෙක් කියලා මට පිළිගැන්මක් තිබුණා. මම විද්‍යාලයේ සිංහල විවාදයේ කණ්ඩායමේ නායකත්වයේ දැරුවා. මම ටේබල් ටෙනිස් කණ්ඩායමේ නායකත්වයේ දැරුවා. හොකි කණ්ඩායමේ නායකත්වයේ දැරුවා. තව මොනවද උඩි? දැන් ඒක තමයි. දැන් ඔබ ඒ වගේ අත්දැකීමක් තියෙනවා. ඔබ ඒ විදිහට දන්නේ. හැබැයි ඔබ හිතන්නේ නැද්ද සමහර මුස්ලිම් නායකයින් මේ වගේ යටි අරමුණු සහිතව ක්‍රියාත්මක වෙනවා කියලා ඔබ හිතන්නේ නැද්ද? එහෙම අරමුණුත් ඇතුව වැඩ කරන උදවිය එක ජනකොටසකට සීමා වෙන්නේ නැහැ. හැම ජනකොටසකම තියෙනවා. මේ විසබීජ මතු වෙනකොටම ඒව නවත්තන්න ඕනේ. ඒකට තමයි වගකීම් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ විසබීජ මතු වෙනකොට ඒවට නිදැල්ලේ ඉඩ යන්න ඉඩ දුන්නම ඒව පැතිරෙනවා. අවසන් අපි කියමු සුදු බිත්තියක පොඩි කළු පැල්ලමක් වැටුනම වැඩි අවධානය යන්නේ කොහෙද? සුදු පැත්තට නෙමෙයි, කළු පැත්තට. ඒක තමයි අන්තවාදය. ඉතින් මේක වැඩි දුර කාන්දු වෙන්න දෙන්නේ නැතුව වළක්ව ගන්න එක බුද්ධිමත් වාක්‍යයක සීල දනාගේ වාක්‍යීම. ඒ වාක්‍යීම ඉටු කරන්නයි අපි බල කළ යුත්තේ. ඔක කියන්නේ තවමත් අපිට ඕනෑම කාරණාවක් සම්බන්ධව සාකච්ඡා කරලා විස්තර කරන්නට හැකි වාතාවරණයක් මේ රට තුළ තියෙනවා නේද? මේ පුංචි රට වාසනාවන්ත රටක්. අපේ පිහිටීම, අපිට තියෙන සම්පත්, අපේ තියෙන ළම, අපේ මිනිස්සුන්ගේ තියෙන බුද්ධිය මේ රට අනිත් පැත්තට අපිට පෙළලන්න පුළුවන්. අපි අවාසනාවන්ත පැත්ත නෙමෙයි, වාසනාවන්ත පැත්ත ගැන පළල් විදිහට හිතන්න ඕනේ, ප්‍රජාතන්ත්‍රවාදී විදිහට හිතන්න ඕනේ. හොඳයි, ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාවට සහභාගී වෙන සම්බන්ධ මහිත සෑහෙන කාලයකට පස්සේ මේ මාධ්‍යයකට ඇවිල්ලා අදහස් ප්‍රකාශ කරන ඉතින් අපි බොහොම ගරුකර සලකනවා. අපි ආරාධනා දීලා හරියට මේ සාකච්ඡාවට සහභාගී වෙන්න කීවා.